ක්ලබ් වසන්තගේ ප්‍රහාරයේදී කේ සුජීවාට වුණ අනුතර පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රකාශයකට කේ සුජීවාගේ වැඩිමහල් දියණිය වන අංජලි ප්‍රතිඋත්තර දැම්කුවේ මෙන මේ විදිහට. උපුටා ගැනීම. ඇත්තටම අම්මගේ තත්ත්වේ කොහොමද දැන්? අම්මගේ තත්ත්වේ ජෙනරල් හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා ප්‍රයිවට් හොස්පිටල් එකක දැන් ඇඩ්මිට් වෙලා ඉන්නේ. ජෙනරල් හොස්පිටල් එකේ ට්‍රීට්මන්ට්ස් කරපු ඩොක්ටර්ස් ළම තමයි දැන් අම්මට ට්‍රීට්මන්ට් කරන්නේ. එක කකුලකින් පටන් ගරන් ඊළඟ කකුල වෙනකම්ම එක ෂොට් එකක් වැදිලා තියෙනවා. තව එකක් ලෝව ලිම් එකට වැදිලා තියෙනවා. ලෝව ලිම් එකට වැදිච්ච එක කකුල ඔන්න මෙන්න වෙන් වෙන තරමට තමයි තිබ්බේ ගේනකොට හොස්පිටල් එකට. හැබැයි මේ වෙද්දි ජෙනරල් හොස්පිටල් එකේ ඩොක්ටර්ස්ලා සෑහෙන්න උත්සාහයක් දරලා 80%ක් විතරම ඒක ෆික්ස් කරලා තියෙනවා. හැබැයි ටෙම්පරලි. හැබැයි ඇවිදින්න තව ගොඩක් කාලයක් යනවා අම්මට. ආයි ඇවිදින්න එයාට තව ගොඩක් කාලයක් යයි. අම්මගේ මානසික තත්ත්වය කොහොමද? එයා ගොඩක් ෂොක් වෙලා ඉන්නේ. මොකද මේක ඇවිල්ලා කවුරුත් ෂොක් එකක් වෙනවා මේ වගේ දෙයක් වුණාම. මේ සිටුවේෂන් එකේදී එයාට ලොකු ලොස් එකක් වෙලා තියෙනවා. එයාගේ ජීවිතේ, එයා ආදරය කරපු කෙනා, එයාගේ ස්වාමි පුරුෂයා එක පැත්තකින් එයාට නැති වෙලා, අනිත් පැත්තෙන් එයා ඇවිදින්න බැරුව එයා එක්තැන් වෙලා ඉන්නේ. හරිම සැර මෙඩිටේෂන් ගොඩක් ගන්න ගමන් එයා මානසිකව සෑහෙන්න වැටිලා ඉන්නේ. මේ ආරාධනාව කොහොමද අම්මට සිද්ධ වුණේ? මේ ටැටු ආයතනය විරුද්ධ කරන්න අම්ම මෙයාව දැනගෙන හිටියද මීට කලින්? මේ ටැටු ආයතනයේ පුද්ගලයා කියන කෙනාව ඇයි අම්ම මේකට අනිවාර්යයෙන්ම සහභාගී වුණේ? මෙහෙමයි, ඉන්වයිට් කරපු කෙනා මිස්ටර් පියර්ස් එකේ කලින් ආයතනයේ වැඩ කරපු එම්ප්ලොයි කෙනෙක්. ඉතින් අම්මා එයාව දැන අඳුනගෙන හිටියා. එයා ඇවිල්ලා ඉන්වයිට් කරපු නිසා අම්මගේ පුරුද්දක් තිබ්බා. කවුරු හරි තමන්ගෙම බිස්නස් එකක් මොන හරි පටන් ගත්තී, තමන්ගෙම කියලා දෙයක් පටන් ගත්තී, එයාට පුළුවන් එයාගේ උපරිම සහයෝගය එයාට ලබා දෙන්න. ඒක එයාගේ හැටි. තවත් දවස් තියෙනවා. අපි උදේ පාන්දරම මේකප් දාගෙන නැගිටගෙන 5ට 6ට විතර මේකප් දාගෙන ජායල පැත්තේ එහෙම ගිහිල්ලා තියෙනවා ඕපනින් වලට. අම්මට එයාට කිසිම දෙයක් මොකුත් මේ වගේ ලැබෙන්නේ නැහැ. එයා ඒවට ගිහිල්ලා ඕපනින් එකේ ෆොටෝස් එහෙම අරගෙන ඒවා දාලා එයා එයාට පුළුවන් විදිහට එයාගේ පැත්තෙන් එයා උපරිම සහයෝගය ඒගොල්ලන්ට ලබා දෙනවා. මෙහෙම කෝල් කරලා ඉන්වයිට් කරපු වෙලාවේ එයා කිව්වේ තමන්ගෙම දෙයක් එයා පටන් ගන්න නිසා, වෙනින් කෙනෙක් යටතේ ඉඳලා තමන්ගෙම දෙයක් පටන් ගන්න එක ගොඩක් හොඳ දෙයක් නිසා ඒක එයාව ධෛර්යමත් කරන්න හිතලා එයාට එයා ගිහින් යන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අම්මා දෙපාරක්ම හිතන්නේ නැතුව ඕපනින් එකට යන්න කැමති වෙලා හිටියා. එයා කිව්වා ටික වෙලාවකට හරි ගිහිල්ලා මූණ පෙන්නලා එමුයි කියලා. නැගිට ටයිම් එක 9:45 කියලා කිව්වා. 9:45 නැගත් ටයිම් එක තියෙන නිසා මම කිව්වා අපි මේකට යන්න ඕනේ නැහැ, අපි පස්සේ දවසකට ගිහිල්ලා එමු. අපි ගිහිල්ලා TikTok එකක් හරි ඒගොල්ලන්ට කරලා දෙමු, ප්‍රොමෝට් කරලා නම් දෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතලා කලින් දවසේ අපි මේ කන්වර්සේෂන් එක නවත්තලා දැම්මා. ඊට පස්සේ දවසේ උදේ අම්මම එයාට හිත දුන්නේ නැහැ කියලා කිව්වා මේකට නොයා ඉන්න. පව් අර මිනිස්සයා ඉන්වයිට් උත් කරපු නිසා ඉතින් යන්න ඕනේ. හරි කමක් නැහැ, ළමයි දෙන්නට හිතනවා නම් ඔයගොල්ලෝ මේකට යන්න අමාරුයි, මුළු දවසම ඇඳගෙන මේකප් කරගෙන මුළු දවසම ඔයගොල්ලන්ට මේක කරගෙන යන්න අමාරුයි නිසා අම්මා උදේ 11 වෙද්දී ආයෙත් මේකප් එක දාලා දාන්න හිතාගෙනම 11ට එන්න බලාපොරොත්තු ඇතුව තමයි අම්මා පටස් ගාලා ගිහිල්ලා එන්නම් කියලා ගියේ. සමාජ මාධ්‍ය තුළ විවිධ කතා කියනවා මේ සම්බන්ධයෙන්. විවාහයක් කියන්නේ පර්සනල් දෙයක්නේ. කපල් එකක් කියන්නේ හස්බන්ඩ් වයිෆ් කියන්නේ ඒ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රයිවට් ලයිෆ් එක, ඒගොල්ලන්ගේ ප්‍රයිවට් ස්පේස් එක. ඉතින් ඒගොල්ලෝ දෙන්නගෙම කැමැත්තෙන් තමයි ඒගොල්ලෝ විවාහ වුණේ. ඒගොල්ලන්ගේ පර්සනල් ඩිසිෂන් එකක් ඒක. මේ රටේ ස්පෙෂලි ලංකාවේ ජීවත් වෙනවා නම් සෑහෙන්න මේ වගේ විකාරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝ අවුරුදු 4ක් ඒගොල්ලෝ සතුටින් ජීවත් වුණා. ඒගොල්ලෝ මැරේජ් ලයිෆ් එක ඒක එයාලගේ කැමැත්ත, ඒක එයාලගේ ප්‍රයිවට් ස්පේස් එක, ඒක එයාලගේ පර්සනල් ජීවිතය. ඉතින් ඒකට සමාජ මාධ්‍ය නෙමේ, ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. මම දුව වෙලත් ඉතින් මට ඒකට මුකුත් කරන්නවත් කියන්නවත් බෑ. ඉතින් ඒක ඒගොල්ලෝ හංගගෙන හිටියා කියන එක පිළිගන්න බෑ. හැබැයි ඒක ඒගොල්ලෝ වැඩිය පබ්ලික් කරේ නැහැ.
ඉතින් ඒක නොදන්න පිරිස වගේම එහා සමානම පිරිසක් ඉතින් ඕක දැනගෙනත් හිටියා. ඕගොල්ලන්ගේ වැඩ කටයුතු ඕගොල්ලෝ කොහොමද අම්මා නැතුව කරගෙන යන්නේ? අම්මව ඉක්මනට සමීප කරගන්න එක, සුව කරගන්න එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. අපි හැමෝම උත්සාහ කරන්නේ. එයාට ආදරය කරන කට්ටිය ඉන්නෝ නම් මම කියන්නේ විශ්වාස කරන්න එපා ඔය කියන කිසිම දෙයක්. ගොඩක් බොරු කියන්නේ. මං දැක්කා මං කලන්ති දාලා කියලා තිබ්බා, මං කලන්ති දාලා වැටිලා කියලා තිබ්බා, තව මොකද්ද මං අම්මව මරන්න හදනවා කියලා තිබ්බා, අන්න ඒ වගේ කතා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේකේ එක පැත්තක් විතරක්නේ දැකලානේ මේ දේවල් කතා කරන්නේ. අපේ පැත්තත් අහලා ඊට පස්සේ තීරණය කරන්න කොයි පැත්තද ෆැක්ට්ස් තියෙන්නේ කියලා. ඒ කියන්නේ කොයි පැත්තද සාක්ෂි තියෙන්නේ කියලා බලලා ඔයගොල්ලෝ විශ්වාස කරන දෙයක් විශ්වාස කරන්න. එක පැත්තකින් ගත්තොත් එහෙම අපි හැමෝම මානසිකව වැටිලා ඉන්න වෙලාවක් මේක. කට්ටිය හැමෝම එක පැත්තකට වෙලා කට්ටියම එකතු වෙලා එක පැත්තක් අරන් රැල්ලට යන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. අපි ගොඩක් අසරණ වෙලා අපේ අම්මව මේ අපේ අම්මා අපේ පවුලේ ළඟම කෙනෙක් නැති වෙලා අපේ අම්මා මේ වගේ තත්ත්වයක ඉන්නේ. ඉතින් අපි ඔක්කොම මානසිකව වැටිලා ඉන්න වෙලාවක අර ලැලටම යනවද එහෙම නැත්නම් මනුස්සකමින් හිතනවද කියන එක අම්මට ආදරය කරන ඔයගොල්ලෝ පොඩ්ඩක් ප්‍රැක්ටිකල් විදියට හිතලා කොයි විදියටද හැසිරෙන්නේ කියලා තීරණය කරන්න කියලා මට ඔයගලන්ට කියන්න තමයි තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි අංජලි, ඒ කියන්නේ කෙසුචි වගේ වැඩිමහල් දියණිය මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබ්බේ. ඉතින් වීඩියෝ එක හොඳ නැ ලයික් කරන්න. වීඩියෝ එක ගැන ඕගොල්ලෝ මොනවද හිතන්නේ? මාධ්‍ය විද්‍යා ආන ප්‍රශ්නවලට කෙසුචි වගේ වැඩිමහල් දියණිය අංජලි දෙන උත්තර ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? අංජලි ඇත්තටම මේ කියන්නේ ඇත්තද? එහෙම නැත්නම් අංජලි වෙනත් කතාවක් මවනවාද? එහෙම නැත්නම් ඇත්තටම කෙසුචි වගේ පවුලේ මේ දරුවන් ඇත්තටම සමාජ මාධ්‍ය සහ සමාජයෙන් හරිම අසාධාරණ විදිහට පීඩාවට පත් වෙනවද? ඉතින් කේ සුජුවට ආදරය කරන වගේම කේ සුජුව ගැන හරිම උනන්දුවෙන් ඉන්න ඔයගොල්ලන් හැමදෙනාටම ඔයගොල්ලන්ගේ අදහස් උදහස් හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න විවෘතයි. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් හැම එකක්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. මතක් කරනවා සත්‍යගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. ගිහිල්ලා එන්නම්.